මහතලා පුරවරයේ ගම්මුදා භූමිය එකම හිස්කොඩක්. එකම හිස්කොඩ අතරේ මට පේනවා බහුතරයක් ගැහැණු අපි. ඒ නිසා බබ පළමුවෙන්ම ඔබ සියලු දෙනා බොහොමත්ම ආදරෙන් ඔබ සියලු දෙනාගෙන් අවසර පතනවා. ආදරණීය මව්වරුනි, ආදරණීය පියවරුනි, ආදරණීය සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම පසුගිය 21 වෙනිදා ජාතික ජනබලවේගයට ඡන්දය ප්‍රකාශ නොකළ නමුත් අපේ නායක සහෝදරයාගේ වැඩපිළිවෙල දෙස බලමින් අපිත් සමග එකතු වෙන්න මෙතනට ආපු බොහෝ පිරිසක් ඇත. ඒ සියලු දෙනා ජාතික ජනබලවේගය වෙනුවෙන් මේ මාලිමා ආදරණීය පවුලට බොහොමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පසුගිය 21 වෙනිදා ඔබගේ වටිනා ඡන්දය මාලිමාව ඉදිරියේ සනිටුවන් කරලා අපේ රටේ ගමන් මාර්ගය වෙනස් කරන්න තාමත් ධෛර්යවන්ත තීන්දුවක් ගත්ත ඔබ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරනවා. ආදරණීය මව්වරුනි, ආදරණීය සහෝදරියනි, ආදරණීය දියණිවරුනි, මං කැමති ඔබට කතා කරන්න ගැහැණියක් ලෙස. ගැහැණිය කියන්නේ අපූර්ව නිර්මාණයක්. ඔබ මෙතන ඉන්නවා ඔබේ පුංචි දරු පැටව් තුරුළු කරගෙන අවුව වැස්ස නොබලා මේ රටේ අනාගතය පිළිබඳ සුබවාදී සිහිනයක් දකිමින් සිටිනවා ඔබ සියලු දෙනා. ගැහැණියකට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්, ඕනෑම වේදනාවක් දරාගන්න පුළුවන්, රහසේ කඳුළු සලා සිනාසෙමින් නැගී සිටින්න පුළුවන්. ගැහැණිය අපූර්ව නිර්මාණයක්. හැබැයි ගැහැණියට දරාගන්න බැරි තැනක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ප්‍රාණවන් දරුවන්ට අගතියකට පත් වෙනවා නම් ගැහැණියට දරා ගැනීමට අමාරුයි. ඔබ මේ පෙළ ගැසී සිටින්නේ අන්නේ ඔබගේ වටිනා සම්පත දරුවන්ගේ ලෝකය පිළිබඳව අලුත් බලාපොරොන්තුවක්, නැවුම් බලාපොරොන්තුවක් සහිතව මේ ගම්මුදා භූමියේ අතුරු සිදුරු නැතුව පිරී සිටින්නේ. ගැහැණියක් වීමම ශෝකාලාපයක් මේ රට තුල. ගැහැණියට තියෙන දුක් ගැහැට පිළිබඳ දන්නේම ගැහැණියක් පමණයි. අපි දන්නවා මුදල් නොගෙවෙන රැකියාවල් තුනක් අපි ගෙදර ඇතුලේ කරනවා. අපිට මුදල් ගෙවන්නේ නැහැ. ඔබ රැකියාවක් කරනවා නම් රැකියාවල් හතරයි, ගෙදර ඇතුලේ රැකියාවල් තුනයි, එළියේ රැකියාවයි. අපි බොහොම දුකෙන් තමයි ජීවත් වෙන්නේ. අපි හැමෝටම තියෙනවා කතාවක් කියන්න. අපේ දියණිවරුන්ට තියෙනවා සමාජ ආරක්ෂාව පිළිබඳ කතාවක්. තනියම ගමනක් බිමනක් යන්න පුළුවන්ද? ආදරය කරුණාව මේ සමාජයේ තියෙනවද? ඇයව අතවරයකට ලක් කරන්න බලාගෙන ඉන්න සමාජයක අපේ දියණිවරු කඳුළු සලමින් ජීවත් වෙනවා. ඔබ මවක් නම් ඔබට තියෙනවා කතාවක් කියන්න. ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බියෙන් ඔබ සිටින්නේ, ඔබ ගැන ඔබ දුකෙන් සිටින්නේ, සිහින දකින්න බැරි තත්ත්වයක අපි සිටින්නේ. අපිට නිදහසක් නැහැ. ඒ නිසා මවක් නම් ඔබට තියෙනවා කඳුළු කතාවක් මේ භූමිය මත කියන්න. ඒ නිසා නිදා සිටි ගැහැණිය අවදි කරන්න පුළුවන්ුනේ ඔබ ගැන සිතන්නේ මේ මහ පොළොව මත එකම එක බලවේගයයි, ඒ ජාතික ජන බලවේගය පමණමයි. ගැහැණිය ආර්ථිකව ශක්තිමත් කරන්න නිදහස් ගැහැණියක් බවට පත් කිරීමට රජයේ වගකීමක්. ඒ වගකීම අපි දරනවා. ජාතික ජන බලවේගය මාලිමාව ඔබ වෙනුවෙන් පෙඩී සිටිනවා. ආදරණීය දරුවනි, මම ගුරුවරියක් නිසා මට තව කතාවක් තියෙනවා ඔබට කියන්න. ඒ අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ කතාව. අපේ රටේ අධ්‍යාපනය දරුවන්ටත් පීඩාකාරී, දෙමව්පියන්ටත් පීඩාකාරී. මේ අධ්‍යාපනය වෙනස් නොකළොත් මේ රටට ඉදිරි පැවැත්මක් නැහැ. ජාතික ජන බලවේගය අපි මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරලා අපේ දරුවන් සතුටෙන් ඉගෙන ගන්න, දරුවන් පාසලෙන් දිවතට යනකොට දරුවන් මහපාරට නොවැටෙන හොඳ අධ්‍යාපන ක්‍රමයක් අපි මේ භූමිය මත ස්ථාපිත කරනවා. ඒ සියල්ල වෙනුවෙන් අපි නොවැම්බර් 14 වෙනිදා අපේ අනුර සහෝදරයාගේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බලය ඔබ සියලු දෙනාට ලබා දෙනවා.
ඔබ සියලු දෙනාගේ වගකීම පාර්ලිමේන්තුව එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකය ආදරණීය සහකම්පනයක් තියෙන මිනිසුන්ගෙන් පුරවන එක ඔබේ වගකීමක් ඒ වගකීම ඔබ අතට පවරන අතර මම අවසානයේ මෙහෙම කියනවා උපනුපන් දරු පරපුර වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු මේ රට හදන වගකීම අපි හැමෝගෙම දෙවුර මත තබා ගනිමු ඒ වගකීම ඔබේ දෙවුර මත දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය